මේේදිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වත් සමග ඩෙගුරෝගය සැලකයුතු ලෙස වර්ධනෙවී ඇති පව සෞඛ්‍යංශ පවසනවා. මෙමාසේ ගතවූ දින විසි දෙක තුළ ඩෙගුරෝගින් හයිදහස් පන්සිය තිස් පස් දෙනකු හඳුනාගෙනති බෙනවා. ඉන් වැඩිම ඩෙංගුරෝගින් සංඛ්‍යාවක් වර්තාපන්නේ බස්නාහිර පලාාතින්.ඒට හතල ස්නවයයි දශම පහක් වනවා. සතියක් තුළ හඳුනාගෙන ඇති ඩෙංගුරෝගින් සංඛාව හත්ස අනු දෙනකු දක්වා ඉහළ ගොස්ති බෙනවා. මේ වන විට සමස්ථ ඩැගුරගින් තිස්ස අයිදහස් දෙයහ තලිස්තුන් දෙෙනකු යේ දිනේ වනවිට, වාර්තා ව ඇති බව, ජාතික ඩෙගු මර්තන ඒකය නිකුත් කල නිේතනයේ සඳහන් වනවා. ඩෙගු මරෙන සංख්‍යාව විසිතුන දක්වා ඉහළ ගොස්තිබෙනවා. ජාතික ඩෙගු මර්ධන ඒකේ දත්ත වාර්තාාවලට අනුව මේ වන විට ඩංගු අධ අවධහනම් කලාප පනස් හතක් හඳුනාගෙන ඇති පව වාර්තා වනවා. ඒ අනුව විශේෂ ඩෙගු මර්ධන වැඩසටහනක් ලබන මස පළමුසතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජනී දෙවනදා සිට ජනී හතරවනදා දක්වා. ඩෙගු අධි අවධහනමක් පවදින සෞඛ්‍ය වෛද නිලදධහරි කොට්ටාශ පනස් හතක් ආවරණය වන පරිදි. ඩෙග මර්ධන වැඩසරහන සංගවිධහනය කරන පපයි. ජාතිකයි ඩෙගුමර්ධන ඒකය සඳහන් කළේ. අදදින ාල්ලදිස්ත්‍රිකේ සෞඛ්‍ය වෛද නිල ධහරි කොට්හශ රැසක විශේෂ ඩෙගු මර්ධන වැඩසහන් රැසක්්‍රියත්ක වන පව වාර්තා වනවා. දකුණු පලාත තුළ මේ වන විට ඩෙගු රෝගිින් දෙද හස්තුන්සය පනස් හතර දෙනකු හඳුනාගන්න තිබෙනවා වැසි සහිත කාලගුණයත් සමඟ සැලකිලිමත් නොනහොත්න් ඩෙගු වසංගත තත්ත්වයක් ඇතිවීම අවධහනමක් පවදින බබයි ප්‍රජාවෛත්‍ය විශේෂඥ අමිල චන්ත්‍රසිරී සඳහන් කළේ. මෝසම්බසි එළඹීමත් සමඟ දකුණු පලාාත තුළ ඩෙගු වසංගත තත්ත්වයක් ඇතිවීම අවධානමක් මතුව තිබෙනවා. අප විසින් සිදු කළ කීට විද්‍යා සමීක්ෂණ අනුව දීවරවරායන් යකඩ බඩු එකතු කරන ස්ථාන පාසැල් සහ ආගමක ස්ථාන දකුණු පලාාතේ මදුරු කීටයන් බහුලවම සිටින ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. එනිසා මේ ස්ථාන කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. රා ලෝක සිදුවන උනුසුූපුවර්තනකණඩ සිත නිෝ චනල්ල එක අදම සබස්ට්‍රයිබ් කරන්න.